විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි කියන්න ඕන මේ රටේ තියෙන අනපනත් වලින් මේ රටේ තියෙන දූෂිතයන්ව වංචාකාරයන්ව හොරුන්ව සිරබත් කරනවා විනා දැන් මේ අලුත් නාටකය යන්නේ රටේ මේ අහිංසක ඉදිරියට එන පෙරමුණට එන තරුණ තරුණියෝ ඇවිල්ලා අත්අඩංගුවට ගැනීම එතකොට අපි දන්නවා මේ රටේ සමහර චිත්‍රපටි ගත්තා සමහර චිත්‍රපටි ඉන්දියාවේ ගත්තා සමහර චිත්‍රපටි ගත්තා එක එක රටවල් වල ඒ රටවල් වල ගත්ත චිත්‍රපටි වල තියෙන බුද්ධ පිළිම කඩනවා අන්‍ය ආගමික පිළිම කඩනවා ඒ වගේ දේවල් සිදු කරනවා දැන් මේ රටේ සත්‍යම සිදු වුණානේ සත්‍යම දේවල් සිදු වුණා මොකද්ද සිදු වුණේ මේ එක එක ඔය පැති වල බුදු පිළිම කැඩුවා ඒ වගේ මේ සහරාන් ඇතුළේ ඒ නඩේ පාස්කු ප්‍රාරයේ සිද්ධ කරා අන්තවාදී ප්‍රාරයේ සිද්ධ කරා පල්ලිය ඇතුලේ කඩු තියන් හිටියා ඒ පල්ලිය ඇතුලේ කඩු තියන් හිටපු කට්ටියව ICC PR පනතේ යටතේ අධිකරණයට ඉදිරිපත් කරාද එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොයිද හිටියේ නිදාගෙනද හිටියේ කියලා අපි අහනවා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලඥයාට කඩේ යනවා කරුණාකරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේක නවත්තන්න සිද්ධ වෙනවා ඒ වගේම කියනවා යම් කිසි වැරැද්දක් සිදු වුණා නම් ඒ වැරැද්ද සම්බන්ධව අධිකරණයට නඩුවක් ඉදිරිපත් කරලා කරුණු ඉදිරිපත් කරලා තියෙන මොහතක කාශ්‍යප අහාම්දුරු කාශ්‍යප හිමිනම අද දවසේ කොටුවේ උසාවියේ කොටුවේ අධිකරණයේ ඉදිරිපිටට පුංචි සාමණේරවරු අරගෙන ඇවිල්ලා ඒ සාමණේරවරුන්ගේ අතට බෝඩ් කෑලි ටිකක් දීලා මේකට ජාතිවාදී වැපිරීමේ උත්සාහයක කාශ්‍යප අහාම්දුරු යෙදෙනවා එතකොට අපි ආනෝ කාශ්‍යප අහාම්දුරුවන්ගෙන් ඒ අධිකරණයේ ඉදිරිපිටට බෝඩ් කෑලි අල්ලගෙන ගෙනාපු ඒ සාමණේරවරුන්ට මොකද්ද මේ හිතට දෙන්න හදන්නේ දැන් මේ බුද්ධ ධර්මය තුල ශාසනය රැක ගැනීමට කාශ්‍යප හාමුදුරුවෝ බ්‍රූණව අත්අඩංගුවට ගන්න නතාෂා අත්අඩංගුවට ගන්න මේක පිටිපස්සේ ආර්යයා ඉන්නවා මේක පිටිපස්සේ මෙයා ඉන්නවා කියලා කියනවා නම් අනේ අපේ හාමුදුරනේ වැඳලා කියන්නම් කරුණා කරලා අර කඩුක් තියාගෙන පල්ලිවල සිංහල මිනිස්සු මරන්න කතෝලික මිනිස්සු මරන්න කියලා හිටපු ඔය කාලකන්ණි හැටි කරේ එළියේ ඉන්නවා අපමද නිදහස් වෙලා ඉන්නවා කරුණා කරලා ඒ සම්බන්ධ පොඩ කතා කරන්න අර සාරගේ ෆැමිලි එක සම්බන්ධව මුජිබුල් රහමාන් ලැබෙනි කට්ටිය ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා මේ ප්‍රකාශනිකුත් කරනවා අනේ ඔය මුජිබුල් රහමාන්ලාට විරුද්ධව එහෙනම් ඔබතුමා යන්න උසාවියකට අර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා ICC PR පනත යටතේ අත්අඩංගුවට අරන් හිරේ දාන්න කියනවා මේක කාටවත් නැති ප්‍රශ්නයක් අද මේ ජාතිවාදී වැපිරීමේ කන්ත්‍රාත්තු අරගෙන තියෙන්නේ දැන් මේ යන්නේ නැට්ට පාගගෙන වලිගේ පාගගෙන දැන් මේ කාගේ වොමනාවටද කාශ්‍යප හාමුදුර මේ විදියට ඇසිරෙන්නේ කියන එක අපිට දැන් හිතා ගන්න බැහැ දැන් අද අධිකරණයේ ඉදිරිපිටට ආපු සාමණේරවරුන්ගෙන් සමහර මාධ්‍ය ගිහිල්ලා ඇව්වම මොකටද ආවේ කියලා ඒ හාමුදුරවරු දන්නේ නැහැ මොකටද ඒගොල්ලන්ව ගෙනාවේ කියලා සමහර කට්ටිය ඇවිල්ලා තිබා බෝඩ් අල්ලගෙන හිටියා ඒ කට්ටිය දන්නේ නැහැ මොකටද මේ අධිකරණයේ ඉදිරිපිටට ඒගොල්ලන්ව ගෙනාවේ කියලා එහෙනම් මේ කරන්නේ කොන්ත්‍රාත්තුවක් මේ කොන්ත්‍රාත්තුව කලින් කරේ දේශපාලන ව්‍යුහය වෙනස්කරන්න ආණ්ඩු වෙනස්කරන්න ඔය කොන්ත්‍රාත්තුව කලින් කරේ විමල් වීරවංශ ගම්මන් පිල්ල චන්න ජයසුමන ඥානසාර කොටුවේ හාමුදුරුවෝ ඉරාජ්ලා දැන් මේ කොන්ත්‍රාත්තුව බාර අරගෙන තියෙන්නේ ජාතිවාදී වැපර්ලා බෞද්ධයනුයි කතෝලිකයනුයි බයිබල් කරුවනුයි හින්දු ආගමිකයයි මුස්ලිම් ආගමික කට්ටියයි එක්ක කොටවලා තියලා ආණ්ඩු වෙනස් කිරීමේ ක්‍රියාවලිය අද ආරම්භ කරලා තියෙනවා ඒ නිසා අපිට පේනවා පැහැදිලිවම මේ කරන්නේ බෞද්ධ ආගමට අපහාසයක් කරා කියන බුදු ධර්මයට වැරදි වචන පාවිච්චි කරා කියන බ්‍රූනෝවයි නතාෂාවයි අද අත්අඩංගුවට අරගෙන සිරපත් කරන්න තියලා අද ඒගොල්ලන්ව පිටිපස්සෙන් හඹා යන පරිගැනීමක් වශයෙන් මේ කාශ්‍යප හාමුදුරුවෝ කරන අවස්ථාවේ අපි කාශ්‍යප හාමුදුරුවන්ට කියන කරුණා කරලා අර බුද්ධ චීවරය දාගත්ත මේ පොඩි සාමණේරවරු ගෙනල්ලා මේ වලට යොදවන්න එපා මේ කරන්නේ ජාතික අපරාධයක් මේ පොඩි සාමණේරවරු පන්සල් වලට බඳලා ඒගොල්ලන් උගන්නලා ඒගොල්ලන්ට ධර්මය උගන්නලා මේ ධර්මය දේශනා කරන්න බුදුහාමුදුරන්ගේ දර්ශනය ඉදිරියට ගෙනියන්න තියෙන අවස්ථාවක මේ සාමණේරවරු අධිකරණයේ ඉදිරිපිටට ගෙනල්ලා ඒ සාමණේරවරුන්ගේ අතට බෝඩ් කෑල්ලක් දීලා කියනවා මෙන්න මේකට විරුද්ධව බෝඩ් කෑල්ල අල්ලන්න කියලා දැන් මේකද බුද්ධ ධර්මය දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සාමණේරවරුන් ගණින් උඹලගේ දේශපාලන අරමුණ ඉටු කරගනින් කියලා දැන් මේ කරන්නේ තනිකර මුදලට යන විද්‍යාවක් ඒක නිසා අපි කියනවා ඡන්දයක් ලං වෙනකොට මේ රටේ නාටක එනවා මේ ආටක නාටකවල ඉන්න ප්‍රධානියෙක් බවට අද කාශ්‍යප හාමුදුරුවෝ පත් වෙලා තියෙනවා ඒ නිසා අපි මහානායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා
මේ ජාතිවාදී දේශපාලන ගේම් එකට මුල පුරලා එක් එක් සංවිධානවල නියමයන්ට වැඩ කරන මේ හාම්දුරුවරු සම්බන්ධව විශේෂයෙන්ම පරීක්ෂණයක් සිදු කරන්න එහෙම නැති වුණොත් මේ හාම්දුරුගොල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්න මේගොල්ලෝ තමයි සාසනය කන්නේ සාසනය කෑවෙත් මේගොල්ලෝ මේගොල්ලෝ කරන්නේ සිවුරු දාගෙන දේශපාලඥයර කඩේ යන එක ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා බ්‍රූනෝ දිවාකර් සම්බන්ධවයි ඒ වගේම නතාෂා සම්බන්ධවයි රාජාංගනේ හාම්දුරුව සම්බන්ධවයි ICC PR පනත යටතේ දාලා තියෙන චෝදනාවන් කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකන් දැන් හත් පොලේ ගාගත්තා වගේ ඉන්නෝ ඒ නිසා අපි සූදානම් කරලා තියෙනවා එක්සත් මානව හිමිකම් සුරකීමේ සංවිධානයෙන් ජිනීවා වලට මේ මානව හිමිකම් බලාත්මක කිරීමේ ICC PR පනත අවභාවිතා කරන නිලධාරිවරුන්ට විරුද්ධව වහම වැඩ කටයුතු කරන්න මේක අපි ජාත්‍යන්තරයට ගෙනියනවා ජිනීවා වලට මේක ගෙනියනවා හෙට වෙනකොට මේක ජිනීවා වලට අපි ගෙනියනවා ඒ වගේම මානව හිමිකම් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංවිධානය ඇතුළු මේ සියලු ජාත්‍යන්තර සංවිධාන අපි දැනුවත් කරනවා මේ ICC PR පනත මානව හිමිකම් බලාත්මක කිරීම වෙනුවෙන් දේශපාලන ව්‍යාපෘතියක් විදිහට ගෙනාපු එකක් නෙවෙයි ඒක නිසා මේ ICC PR පනත අවභාවිතා කරන ඒ නිලධාරීන් දේශපාලඥයන්ට කඩේ යන නිලධාරීන් මේ දේශපාලන ගේම් එක උඩ යටි කරු කරන්න ආණ්ඩු වෙනස් කරන්න මේ දරණ උත්සාහය හැම දෑම අපේ රටේ කරන්නේ මේ ජාතිවාදය ගෙනල්ලා ජාතිවාදය වපුරලා අහිංසක මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් හිර කරලා මේගොල්ලෝ ජාතිවාදය වපුරනවා දැන් බ්‍රූනෝ දිවාකර්ගේ මේ බ්ලොග් එක සම්බන්ධව මම සම්පූර්ණ නිගමනයක් කරා වීඩියෝස් 1500කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ඒ වීඩියෝස් 1500කට වැඩි ප්‍රමාණයකින් අඩුම ගහන්නේ වීඩියෝ පහක්වත් නැහැ ජාතිවාදී සම්බන්ධව ආගම්වාදී සම්බන්ධව කතා කරන මේක සම්පූර්ණ කරන්නේ මේ දඩේම මේ දඩේම කරන්නේ මොකටද කින්නමන්ද කියලා දන්නේ නැතුව කාගේ හරි උවමනාවකට දෙන ලියුම උස්සගෙන ගිහිල්ලා මිනිසුන්ව හිරබත් කරලා රට තුල විකාශනයේ විකාශන පනතයි ඒ වගේ ප්‍රකාශන පනතයි භාෂණීය නිදාසයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි නැතිකරන්ඩ එක්කෙනෙක් දෙන්නෙක් බිල්ලට දාලා රට තුල නිර්මාණය කරනවා ජාතිවාදය මේ ජාතිවාදය තුල බලාපොරොත්තුව මොකද දේශපාලන ආණ්ඩු වෙනස් කිරීම දේශපාලන ආණ්ඩු වෙනස් කිරීමකට තමයි මේ යන්න හදන්නේ ඒක නිසා අපි කියනවා නිකන් ඉන්න දිවාකරවයි නිකන් ඉන්න බ්‍රූනෝ දිවාකරවයි නිකන් ඉන්න මේ නතාෂාවයි රාජාංගනේ හාම්දුරුවන්වයි ගෙනියලා ICC PR පනත දානවා නම් අනේ මේ වැඳලා කියන්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අර බම්බු නොගහ ගිහිල්ලා කරුණා කරලා ඔය පාස්කු ප්‍රාරය සම්බන්ධව එක එක ප්‍රකාශ දෙන අන්තවාදී ක්‍රියා සම්බන්ධව සහරා ඉන්න තැන දන්න කඩු තියාගත්ත මිනිස්සුන් ඔය වගේ මිනිස්සුන්ව වහම අත්අඩංගුවට ගනින්නලා ඒ වගේම අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා විෂකාරක පොලිතෙල් ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ට කවන සංවිධාන සමාගම් වෙනුවෙන් අපි නඩු දා එන්ට්‍රි දාලා තියෙනවා අද වෙනතුරු ඒ පැමිණිලි නිදා ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සුදුළුණු වංචාවට විරුද්ධව අපි නඩු දාලා තියෙනවා පැමිණිලි දාලා තියෙනවා ඒව නිදා ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නමුත් මේ රටේ දේශපාලන ව්‍යුහය වෙනස් කරන්න මේ ජාතිවාදී වපුර්ණ කෙනෙක් සම්බන්ධව මොනාරි වචනයක් අල්ලගත්ත ගමන් ඒක පිටිපස්සේ දුවලා මේ රටේ ජාතිවාදී අවශ්‍ය නැක නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ ප්‍රශ්නේ මේ විදිහට අපිට විසඳ ගන්න බෑ මේ ප්‍රශ්නය විසඳ ගන්න දින අපි ජාත්‍යන්තරයේත් එක්ක ඒක නිසා අපි ජාත්‍යන්තරයට යනවා ජාත්‍යන්තරයේ සියලුම සංවිධාන සහ ඒ සංවිධාන ජාත්‍යන්තරයේ සංවිධාන සහ ඒ ජාත්‍යන්තර සංගම් සියලුම දේවල් අපි දැනුවත් කරනවා මේ ICC PR පනත මානව හිමිකම් බලාත්මක වීමේ පනත අවභාවිතා කරන සෑම නිලධාරියෙකුට විරුද්ධවම අපි මූලික අයිතිවාසිකම් පෙත්සමකට යනවා ඒ වගේම මේ ICC PR පනත අවභාවිතා කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධවත් අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් දානවා කියමින් මම නියන වෙනවා ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය